එනම් පුතේ හැමෝටම ආයුබෝවන් පුතේ ඉතින් අපි නමේ ශේන සෝරි අට ශේනිය වැඩ අවසන් කරලා නමේ ශේනිය ආරම්භ කරන්න හදන පළවෙනි දවස ඉතින් අද අපි නමේ ශේනිය ආරම්භ කරනවා පුතේ ඒගාම කියන්න ඕනේ අපි කිව්වා අට ශේනිය වැඩ ටික දිගට කරගෙන යන්න ඕනි කියලා ඒ නිසා අපි මෙහෙම යන්නේ අද නමේ පටන් ගත්ත දවසේ හින්දා අපි එහෙමම කරගෙන යනවා අද දවසේ ඔක්කොම වෙලාව නමය ඊට පස්සේ අපි පුතේ ඊළඟ දවසේ නම් අපි එනවා අට ශේණියෙන් පැය භාගයයි නවය ශේණියෙන් ඉතුරු ටිකයි කරා හරි ඒ ලබන සතියේ වැඩ එතකොට අද අපි එහෙනම් පටන් ගන්න පුතේ පාඩම් 28ක් තියෙනවා නවයේ පන්තියේ පොතේ ඒකේ පළවෙනි වාරේට පාඩම් 9ක් කරන්න ඕනේ පුතේ එතකොට දෙවෙනි වාරේ තමයි ටිකක් වැඩිපුර කරන්න ඕන වෙන්නේ පාඩම් 11ක් තියෙනවා ඉතුරු ටික තුන්වෙනි වාරේට දාලා තියෙනවා හරි එතකොට පළවෙනි පාඩම තමයි සංඛ්‍යා රටා ඒ අපි අටේ පන්තියේ කතා කරපු සංඛ්‍යා රටාම තමයි මේකේ තියෙන්නේ ඊට වඩා ඊට අමතරව පොඩි පොඩි දේවල් ටික එකතු කරලා තියෙනවා පුතේ හරි එතකොට අච්චු පොත නැති වුණාට මුකුත් ගැටලුවක් නැහැ ඔයාලට හදන්න අවශ්‍ය සියලුම මේ ගණන් මම ටියුබ් එකට දාලා තියෙනවා දැන් මේ වෙනකොට අපි ටියුබ් ධම්මාවත පන්තියයට දීලා තියෙන්නේ ගන්න පුළුවන්කම තියෙනවා හෙටම සුසිලාරාම පන්සලේ පන්තියයට දෙනවා පුතේ ඊළඟට කඩුවෙල පන්තියයට ගන්න පුළුවන් හෙටින් පස්සේ ඒක ඒ ටික අරගෙන ලෑස්ති වෙන මොකද ඊළඟට මම කියන ටියුබ් එකේ මේ ගාන හදන්න කියලා කියනවා පුතේ මේ මොකද දැන් අච්චු පුත නැන්නේ එතකොට පොතේ තියෙන ගණන් වලට අමතරව තව ගණන් කීපයක් හදන්න තමයි මම ලෑස්ති කරගෙන යන්නේ මෙතන හරි නමේ පන්තියනේ වැදගත් පන්තියක් එහෙනම් අපි වැඩ පටන් ගමු ඊළඟ ගම් පුතේ පළවෙනි පාඩම සංඛ්‍යා රටා පළවෙනි පාඩම සංඛ්‍යා රටා හරි එතකොට මේක යටතේ පුතේ අනුමාත්‍රකාවක් ලියාගන්න පොදු අන්තරයක් සහිත සංඛ්‍යා රටා මම හිතන්නේ මේ පොදු අන්තරය කියන්නේ කියලා ලියන්නකෝ හරි පුතේ එතකොට සංඛ්‍යා රටාවක් අපි ලිව්වොත් මෙන්න මේ විදිහේ සංඛ්‍යා රටාවක් ලියන්න එපා මම ගන්නවා මෙන්න 3 ඊළඟට දාමු අපි 7 11 15 19 දැන් බලන්න පුතේ මේ සංඛ්‍යා රටාව ලිව්වහම මේකේ එක ළඟ පද දෙකක් අතර වෙනස ගත්තොත් අතර එහෙම නැත්නම් අපි මේක කියනවා අනුයාත පද. ඒක අනුයාත පද අතර වෙනස නැත්නම් අන්තරය සමාන වෙන සංඛ්‍යා රටාවකට අපි කියනවා පුතේ පොදු අන්තරයක් සහිත සංඛ්‍යා රටාවක් කියනවා.
මේක අපි 10 පන්තියේදී මේ සංඛ්‍යා රටා ගොඩාක් ඉස්සරහට ඉගෙන ගන්නවා මේවටම අපි දෙනවා විශේෂ නම සමාන්තර ශ්‍රේණි කිය සමාන්තර ශ්‍රේණි හරිද විශේෂ නම එතකොට පුතේ අපි එතකොට මේ කියන පොදු අන්තරයක් තියෙන සංඛ්‍යා රටාවේ පොදු අන්තරය මේක නම් හතරනේ ඒක අපිට හොයා ගන්න පුළුවන් පුතේ එකලංග පද දෙකක් අරගෙන ඒ පද දෙක අතර වෙනස අරගත්තා. එතන ඔයාලගේ පොතේ කියනවා මෙන්න මෙහෙම ගන්න පුළුවන් කියලා පොදු අන්තරය. දැන් එක පොදු අන්තරේ ගන්න පුළුවන් පළමු පදය හැර ඕනෑම පදයක් හරිද පදයක් පදයකින් අඩු කරනවා පුතේ ඊට පෙර පදය ඒ කියන්නේ පුතේ මේක අපි ගත්තොත් කැමැති පදයක් කැමැති පද දෙකක් ගන්නවා මහන්න එක ළඟ තියෙනවා අරගෙන මෙයාගෙන් මෙයා අඩු කරමු දැන් ඇයි පියාගේ මෙයාට මං කියන්නේ පළමු පදේ නොවන ඕනෑම පදයක් කියලා. පුතේ පළමු පදේ ගත්තොත් මුලින්ම ඊට කලින් පදයක් නැහැ නේ අඩු කරන්න. ඉන්න පළමු පදේ නොවන ඕනම පදයක් අරගෙන ඊට කලින් පදේ අඩු කරනවා. 7 3 4 11 7 4. එහෙම ගන්න පුළුවන්. එතකොට පුතේ මෙයාගේ පොදු අන්තරය වෙන්නේ. පොදු අන්තරය වෙන්නේ පුතේ 11 න් 7ක් අඩු කළාම එන හතර හරිද ලියන්න එපා ඊළඟට අපි ගමු මෙහෙම එක මෙහෙම දැන් මම මෙයාගේ පොදු අන්තරේ ගත්තොත් පුතේ අපිට ඕන පද දෙකක් ගන්න පුළුවන් එක ළඟ තියෙන්න ඕන නේද මේ දෙන ගත්තොත් අටෙන් එකක් අඩු කරනවා හතර මේක දෙන්න අඩු කරලා තින්න මේ දෙන්න අඩු කරලා තින්න එකම එක තමයි හරිද එතකොට තව එකක් මම ගන්න පුතේ මෙහෙම එකක් හරි කොහොම එකක් ගන්න එතකොට දැන් මෙයාගේ පොදු අන්තරේ හොයන්න දියුවොත් පුතේ මියාගේ පොදු අන්තරේ හොයන්න කිව්වොත් එක ළඟ පද දෙකක් ගන්න කැමැති පද දෙකක් අරගෙන මේ ඕනෑම පදයකින් අපි ඉස්ස ගත්තා ඊට කලින් පදේ අඩු කරමු මාරු කරන්න හැම බෑ ඕනෑම පදයකින් ඊට කලින් පදේ අඩු කරන්න 25 න් 20ක් ගියාම 5යි ලොකු ගානේ ලකුණ 3 හරිද එතකොට මම කියනවා මෙහෙම මං කියන එක ළඟ එහෙම නැත්නම් මේකට අපි නමක් කියනවා පුතේ අනුයාත හරිද එක ළඟ එහෙම නැත්නම් අපි කියනවා අනුයාත පද අතර අන්තරය සමාන වෙන සංඛ්‍යා රටාවලට පොදු අන්තරයක් සහිත සංඛ්‍යා රටා කියලා කියනවා කියලා. එතකොට ඒකේ පොදු අන්තරය පුතේ මේ විදියට හොයාගන්න පුළුවන් කියලා කියනවා. හරි අපි එහෙනම් වාක්‍යයක් ලියාගෙන ඉමුකෝ ඉස්සෙල්ලාම ලියන්න මෙහෙම පුතේ අනුයාත අනුයාත වරහන් ඇතුලේ ලියාගන්න එක ළඟ පිහිටි අනුයාත එක ළඟ පිහිටි වරහන් ඇතුලේ එක ළඟ පිහිටි සංඛ්‍යා අතර සංඛ්‍යා අතර සංඛ්‍යා අතර අන්තරය සමාන වෙන සංඛ්‍යා අතර
අන්තරය සමාන වෙන අන්තරය සමාන වෙන සංඛ්‍යා රටක් अंतरे समान में संख्या रटा पोदु अंतरया सहित पोदु अंतरया सहित पुदु अंतरे सहित संख्या रटा नम वे पुदु अंतरे सहित संख्या रटा नम वे हर संख्या रटा नम वे मेम रटावल पोदु अंतरय मेम रटावल पोदु अंतरय මෙම රටාවල පොදු අන්තරය පහත පරිදි සෙවිය හැක පහත පරිදි සෙවිය හැක පහත පරිදි සෙවිය හැක කියලා පුතේ මේක ලියනවා හරිද මේක ලියලා උදාහරණ විදියට මේ ගණන් තුන ওই විදියට ලියා ගන්න ලස්සන මම මේ ලකුණු කරලා දෙන්නන තියෙනක ඔයාලා එක්ක highlight කරගන්න නැත්නම් කැමති විදියක් කරලා හරි උදාල ලබන සතිය අනිවාර්යයෙන්ම නොවැම්බර් ටියුට් එක ඔයාලා ළඟ තියාගන්න හරිද ඊළඟට අටේ පන්තියේ පොතක් තියාගන්න දීපු පොත මොකද ඒකේ අපි ගණන් කීපයක් හදන්න ඕනේ ඊළඟට දෙසැම්බර් ටියුට් එක තියාගන්න නවයේ පන්තියේ වැඩ කරන් ටියුට් දෙකම ළඟ තියාගන්න ඕනේ ලබන සතියේ සිට ඊළඟට ප්‍රශ්නයක් අහනවා අපි සාමාන්‍ය පන්ති ආරම්භ කරන්න නැද්ද කියලා මේ ඇත්ත කතාව පුතේ මෙහෙමනේ හය හත අට නවයේ පන්ති පටන් ගන්න අවසර දීලා නැහැ. කට්ටිය කරනවා ඒක හරි. අවසර දීලා නැහැ. අපි ඒ නිසා තමයි පොඩ්ඩක් පරක්කු කලේ වැඩි. කොහොම වෙතත් අපි කඩුවෙල පන්ති පුතේ මේ විදියට යනවා තව දවස් කීපෙනේ මේ දෙසැම්බර් යන්න තියෙන්නේ. ජනවාරි වෙනකම් ඔහොම යනවා.
සුසිලාරාම පන්සලේ පන්තියක් පුතේ ජනවාරි වෙනකම් මේ විදිහට යනවා මොකද හේතුව පන්සලේ මේ සතියේ පටන් ගත්තට වැඩක් වෙන්නේ නැහැ ඊළඟ සතියේ පෝය ඊට පස්සේ සතිය නැත්තා තේරුම් ගන්න නැති වැඩක් වෙනවනේ ඒ නිසා හිම යනවා ඒ ජනවාරි මොකද දහම් පාසලට පටන් ගන්නවා හුවා එතකොට අපිට එතනට එන්න පුළුවන් ඊළඟට ධම්මාවත පන්තියේ දරුවන්ට සහභාගී වෙන්න පුළුවන් මේ පන්තියට කැමති අයට පන්තියට එන්න පුළුවන් කැමති අයට පිටේ ඔන්ලයින් ඉන්න පුළුවන් හරි සර් අවන් සති දින ධම්මාවත පටන් ගන්න හලෝ එම ආවෙ නැහැ ධම්මාවත පන්තියට වල කැමති නම් එන්න පුළුවන්කම තියෙනවා උදේ මට මේක ලියලා ඉවර කරලා පොඩි මැසේජ් එකක් දාන්න ඕනි හරි එහෙමනම්
අපි වැඩ පටන් ගමු. එතකොට මෙතන පොදු අන්තරය වෙන්නේ මෙතන ගන්නම්කෝ 54 අඩු කිරීම 60 6 හැබැයි ඍණ 6 ඔන්න පුතේ පොදු අන්තරයක් සහිත සංඛ්‍යා රටාගෙන මම මේ කතා කරේ ඊළඟට අනුමාත්‍රිකාවක් අපි ලියා ගන්නවා පුතේ සංඛ්‍යා රටාවක සාධාරණ පදය සංඛ්‍යා රටාවක සාධාරණ පදය साधारण पद अटे पंक्ति कथागलती साधारण पदे एन पदे संख्या रटावे अदाल संख्या रटावे साधारण पदे इतना मेक अभी दुनापुते संकते टी अकुर पलवनी पदेना टी एक देवनी पदेना टी देख उम्मीदी संख्या सामान देखा दुनाई साधारण पदे मेकून आदेश संख्याटावे साधारण पदे संख्याटावक එන්වන පදය එනම් පොදු පදය එන්වන පදය එනම් පොදු පදය පොදු පදය සාධාරණ පදය නම් වේ साधारण पद नंबे साधारण पद नंबे मगिन निरूपण कर मगिन निरूपण कर अरे उदाहरण क्या मेहंदे के लिए आगे लोग
ඊළඟට අනුමාත්‍රිකා පුතේ සාධාරණ පදය දී ඇති විට සාධාරණ පදේ දී ඇති විට සංඛ්‍යා අනුක්‍රමය අනුක්‍රමය කියන්නේ සංඛ්‍යා රටාව ගොඩනැගීම සංඛ්‍යා අනුක්‍රමය ගොඩනැගීම संख्या रटावक साधारण पद नाम दिखाई धन तुनवे दिखाई धन तुनवे मंगाना මුල් පද තුන ලියන්න ඊළඟ මම ගන්නවා දොළොස්වන පදය සොයන්න ඊළඟ තුන අපතේ දානමන් 123 වන්නේ මෙම රටාවේ කීවන පදයද ලියමු බලන්න ගන්න අපි බලමු පුතේ දැන් මේක හදන්න ඈ ඉතින් පුළුවන් මෙහෙම කරන්න දැන් පුතේ සාධාරණ පදේ අපිට ඕනනම් pn සංකේතය දාලා මෙහෙම ලියන්න පුළුවන් එතකොට පළවෙනි පදේ ඕනනම් හරිද එන්ට එක ආදේශ කරන්න පුතේ තියෙන්නේ එන්ට එක දැම්මා දෙක ගුණ කිරීම එක ධන තුන
गुणगिरी मुलिन कर देवरा के देखा तुनाई पहा देवी पदे हो आदेश करना देख देवरा देखा हाथराय हाथराय तुनाई हाथराय इलांगट इंट आदेश करना तुन देवरा तुन हाय हाय तुनाई नाम आदेश करना दोला गुण क्रीम दोला दान तुन देवरा दोला विसी हाथर आए विसी हाथर आए तुम आए विसी हाथर इलांगर तुम्हें नहीं एक तुम्हें नहीं एक आप इनके नाम दे कैसी है विसी तुम ना वन ने की भी नहीं पादे कैसी विसी तुम ना वेन ने की भी नहीं पादे जहाँ ये तो कोटर इन वाला आगे तो मैं यहाँ नहीं अभी इन पे कैसी विसी तुम ना ये मदान नए पुते ඊළඟට අපි දෙපැත්තම දෙකෙන් බෙදනවා n සමානයි 60 ඒ කියන්නේ 123 කියන්නේ පුතේ 60 වෙනි පදය හදන්න බලන්න अभ्यास अभ्यास
ඔය වැඩේ ඉවර කළාට පස්සේ පුතේ අපි එනවා මෙන්න මේ ගණන් හදන්න තව දෙයක් කියන්න තියෙනවා ඒකත් කියලා දෙන්න දැන් බලන්න පුතේ මේකේ අපි උදාහරණේ බලලිමු ගණන් හදන්න ඉස්සෙල්ලා ඔන්න මං ඇයි කිව්ව જાති ගණන් හදලා තියෙනවා පේනව නේද බලන්න සාධාරණ පදය tn සමානයි 2n ධන 3 ඌ සංඛ්‍යා රටාවේ මුල් පද 3 ලියන්නද පුතේ එතකොට අපි කරන්නේ enter මේ තියෙන enter 1 2 තුන ආදේශ කරලා පද තුන අරගෙන තියෙනවා 5 7 9 කියලා පද තුන අරගෙන තියෙනවා හරිනේ ඊට පස්සේ අපෙන් අහනවා 20 වෙනි පදය 20 වෙනි පදය එතකොට අපිට මෙතන එන්ට 20 ආදේශ කරගන්න තියෙන්නේ මෙතන ආදේශ කරනවා ආදේශ කළා අරන් තියෙනවා ඉලංග කියලා 123 වෙන්නේ කී වෙනි පදයේද දැන් අපි හදපු උදාහරණෙ විදිහමනේ ඒ එතකොට අපි කරන්නේ පුතේ පොදු පදය 123ට සමාන කරනවා ඒතර ඒකමයි මම හැදුවේ ඔන්න 60 ඇවිල්ලා තියෙනවා ඊළඟට තව අපිට පොඩි ප්‍රශ්නයක් අහන එන්දන 1 වෙනි පදයේ කීයද කියලා අහන පුතේ මෙහෙමනේ දැන් 5 වෙනි පදයේ හෙව්වනම් ඇහුවනම් අපි එන්ට 5 ආදේශ කරනවා විසිවෙනි පදයේ කිවන එන්ට 20 ආදේශ කරනවා පී වෙනි පදයේ කිවන එන්ට පී ආදේශ කරනවා එහෙමනම් එන් දන 1 වෙනි පදයේ කිව්වනම් පුතේ අපි කරන්නේ එන්ට එන් දන එක ආදේශ කරනවා මේ බලන්න මේ තියෙන එන් වෙනුවට එන් දන එක දාන එන් තියෙන තැනට එන් දන එක දාලා තියෙන්නේ මේ තියෙන දාලා සුරු කරා මේ එකක් ඇයිද තව විදිහක් තියෙනවා මේක හදන්න. එතකොට බලමු හදනකොට ඈ. එතන මෙතනත් ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා. මේ පේනවනේ. මේකේ මුල් පද තුන හොයන්න කිව්වහම අපි එන්ට 1 2 3 දාලා හොයලා ගන්නවා. 12 වෙනි පදේ කිව්වා එන්ට 12 ආදේශ කරලා හොයන. බිංදුව මෙම සංඛ්‍යා රටාවේ පදයක් වෙන බව පෙන්වන්න. අන්න ප්‍රශ්නේ. පදයක් වෙන බව පෙන්වන්න කිව්වහම අපි කරන්නේ පුතේ පදයක් නම් ඉතින් මේකට ආදේශ කරලා බලන්න ඕන වෙන්නේ මේ කියන පොදු පදය මේ කියන එකට සමාන කරලා තියෙනවා පේනවනේ සමාන කරලා විසඳලා එන් වලට අගයක් ආරම්භ කරනවා එහෙනම් ඉතින් 14 වෙනි පදේ තමයි බිංදුව කියලා වෙන්නේ හරිද ඒ කියන්නේ බිංදුව කියලා පදයක් තියෙනවා 14 වෙනි ඊළඟට අපිට කියන තව ප්‍රශ්නයක් අපි ගණන් හදනවා බලමු මම කෙටියෙන් කියයි යන්නේ 18 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවන බව පෙන්වන්න. දැන් පුතේ නොවන බව කියලා අපිට එකපාර හොයන්න බෑ. ඉස්සෙල්ලා අපි බලනවා 18 පදයක් වුණොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ පොදු පදය 18ට සමාන කරනවා පුතේ. හරිද? සමාන කරලා හදාගෙන යනවා. මේ බලන්න හදන් ගියාම එන්ට ඇවිල්ලා දිනා 9 අමාරයි. පුතේ එන් වෙනුවට එහෙම එන්න බෑ. හරිද? n වෙනුවට භාග එන්න බෑ භාග එන්න විදියක් නැහැ නේ n වෙනුවට මොකද n කියන්නේ පදනේ ඒක අපි කියනවා මේ 18 රටාවේ පදයක් නම් n වලගේ ධන පූර්ණ සංඛ්‍යාවක් වෙන්න ඕන දැන් n වලට ඇවිල්ලා තියෙන පූර්ණ සංඛ්‍යාව නෙමෙයි 9 අමාරනේ 9 අමාරනවා කියන්නේ මේ 18 කියන එක මේ සංඛ්‍යා රටාවේ පදයක් නෙවෙයි හරිද ඔන්න ඔය විදිහේ ගණන් ටිකක් අපිට තියනවා පුතේ 1 1 අභ්‍යාස ලියන්න පුතේ 1 1 අභ්‍යාස ඉතලා ලියලා අපි එනවා පුතේ මේකේ දෙවෙනි ගාන තුන්වෙනි ගාන හතරවෙනි ගාන හදන්න 2 3 4 හදන්න එනවා හරිද අපි බලමු 2 3 4යි හදා ගන්න පුතේ ඉස්සෙල්ලා මම පොඩි අවස්ථාවක් දෙනවා ඔයාලට මේක හදන්න. හරි එක එක අභ්‍යාස කියලා වැඩේ පටන් ගන්න. ඊට පස්සේ මම හදන්න.
මට උත්තර කීපයක් එවුවා පුතේ ගණන් ටිකේ හදන්න අපිට කියනවා සාධාරණ පදය 4 න් ඍණ 3 අපි ඇසි දෙවෙනිවා කොට මුල් පද තුන ලියන්න tn කියලා දාමුකෝ දැන් nට අපි 1 2 3 ආදේශ කරනවා අපිට nට 1 දැම්මා 4 වැඩි කිරීම 1 ඍණ 3
හතර වරක් එක හතරයි හතරෙන් තුනක් ගියාම එකයි එන්ට ආදේශ කරනවා දෙක හතර ගුණ කිරීම දෙක ඍණ තුන හතර වරක් දෙක අටයි අටෙන් තුනක් ගියාම පහයි එන්ට තුන හතර ගුණ කිරීම තුන ඍණ තුන හතර වරක් තුන 12යි 12න් තුනක් ගියාම 9යි ඔන්න මුල් පද තුන හෙව්වා හෙව්වා මෙතන පිළිවෙල කියලා නෝ මේ මෙයාට හතරක් එක්කව කළාම 5යි 5ට හතරක් එක්කව කළාම 9යි ඊළඟට තියෙනවා 12 වන පදේ සොයන්න එන්න 12 ආදේශ කරනවා අපිට හතර ගුණ කිරීම 12 ඍණ 3 12 සරක් හතර 48යි 48න් 3ක් අඩු කළාම 45යි ඊළඟට කියනවා පුතේ 97 වන්නේ කීවෙනි පදයේද කියලා අහන එතකොට අපි එන්න ආදේශ කරනවා එන්න ආදේශ කරන ලැබෙති කීවෙනි පදයට කියලා හුවාම අපි කරන්නේ පුතේ මේ පොදු පදය සමාන කරනවා 97ට හරිද දැන් අපි මේක සමීකරණයක් විදිහට හදමු ඍණ 3ට ධන 3ක් දාමු මෙතනටත් ධන 3ක් දාමු හතරයි සමානයි 100යි දෙපැත්තම හතරෙන් බෙදමු n සමානයි 25 හරි ඊළඟට කියනවා පුතේ අනුහත කියන්නේ 25 වෙනි පදේ 75 මෙම සංඛ්‍යා රටාවේ පදයක් නොවන බව පෙන්වන්න. අපි ඉස්සෙල් හිතා ගන්නවා 75 පදයක් වෙනවා කියලා. හිතාගෙන හදයි යනවා පුතේ. ඒ කියන්නේ මේ පොදු පදය සමාන කරනවා 75ට. ඍණ 3ට ධන 3ක් දාමු. මේ පැත්තට ධන 3ක් දාමු. හැත්තෑ පහයි 3යි 78. මේ පැත්තම පුතේ අපි 4 බෙදමු. අපි බෙදලා බලමු. 78 4. හතර වරක් එක හතරයි තුනක් ඉතුරුයි 38ට හතර වරක් 9 36යි දෙකක් ඉතුරුයි එන දශමම කර හැකි මේක බෙදෙන හිදී දශම කියලා බින්නවා ගන්න 20ට හතර වරක් 5යි 19.5 උතේ දැන් n වලට මේ වෙලාවේදී පූර්ණ සංඛ්‍යාවක් එන්නේ නැහැ n වලට පූර්ණ සංඛ්‍යාවක් එන්නේ නැහැ කියන්නේ 75 කියලා පදයක් තියෙන්න බෑ. ඒක පදයක් තියනා නම් අනිවාර්යෙන් පූර්ණ සංඛ්‍යාවක් එන්න ඕනේ පුතේ. නැත්තම් එන්න බෑ. හරි මිතර මම කියනවා මෙහෙම. n සඳහා පූර්ණ සංඛ්‍යාවක් නොලැබේ. हदा
විනාඩියක් දෙන්නම් ඊට පස්සේ අපි අනිත් ගානත් බලමු හරි එහෙමනම් අපි බලමු තුන්වෙනි ගාන පුතේ ඉන්වෙනි පදේ මං tn කියලාම ලියා ගන්නම් 7n ධන 1 මුල් පද තුන ලියන්නලු int 1 දාමු 7 ගුණ කිරීම 1 ධන 1 හතරක් එක 7යි 7 එකයි 8යි इंट देख दसर पदे स्वयं पहा හතර වැඩි කිරීම පහ ධන එක හතරක් පහ 35යි 35 එකයි 36යි ඊළඟට 36 වන්නේ කීවෙනි පදයේ දහන එතකොට අපි කරන්න ඕනි පුතේ පොදු පදය සමාන කරනවා පුතේ 36ට පොදු පදය විස්සයට අපි සමාන කරමු බලමු සමාන කරලා කොහොමද කියලා හතයිෙන් ධන එක සමානයි 36 මේ තියෙන එකම යයි එන්නේ පුතේ කරන්න යන්නේ දීලා තියෙන ගාණනේ අපි හදන්නේ ධන එකට මින එකක් දානවා මෙහෙටත් මින එකක් දානවා මේක කියනවා 36 න් එකක් ගියාම 35 දෙපැත්තම හතෙන් බෙදෙන n = 5
हातर देंग आप इन जिन आप उते इन दाने एक बना पादे इन नेसुरेन लिया अंडर हाँ इतने बोलता देंग हिम कास्ट ने तीन क्रम देखा तीन आ हातर पहले इन क्रम में तो माय उते इन विनुवटे इन दाने का आदेश कर हाँ इन समानाई इन दाने एक आदेश है एक तमाह सामना तभी भी तो आपे में तीन ना तैनात है इन ना पूरा तीन तैनात दाना को दे इन दाने एक हाथाई इन वेनुवट दाना इन दाने एक में देना सुनूं कल हाँ मेरा हाथाई हाथवारा एक का हाथाई दाने का हाथाई का ही आठ बोलना है ना देवरी का में बोलो आप इधर पुलवाम को दे इन दाने एक पे नहीं पाते हैं वो यंदे इन वना पादे यट्ठे पौधु अंतर है एक तुगर ऐ मांगे हिम क्या ऐ पुत्र मांगे हिम क्या ने मिया ने मे की गातो पौधु अंतर है हाथा ही मियाड हाथा के कहो गला मे के देवरी पादे का हाथा के कहो गला तुम्हें नहीं पादे का हाथा के कहो गला महातर नहीं पादे इन्हें भी इन वनी पादे यट्ठे इन वनी पादे आप इधाना हाथा ये इधाने के किन एक පොදු අන්තරේ හතක් එකතු කළාම n දන එක් වෙනි පදය n ඕනි කිව්වේ. කොහොම හදන්නත් පුළුවන්. හරි? මේක තමයි සම්මත විදිය. මේක එදා පන්තියේ වාලගේ මේ යාළුවෙක් ඇහුව නිසා තමයි මම මෙහෙම එකක් කිව්වේ. ඔකත් උනම් ලියා ගන්න. මේක ලේසියි. मम्मी हरी उड़ीन पुड़ा मकान ना ते तो कुटे हाथर साधारण पादे आप इधर देना टीएन समान है पाना हरी ना हाथाई एन टीएल හරි එතකොට මේකේ මුල් පද තුන ලියනකොට එන්ට 1 2 3 ආදේශ කරමු 50 අඩු කිරීම 7 ගුණ කිරීම 1 ගුණ කිරීම මුලින් කරලා ඉන්නේ 7 වරක් 1 7යි 50න් 7ක් ගියාම 43 इन दाना देख कर पुते पाना हार रही ना हाथ पे गुना किरी में देख कर हाथ तरह देख कर दाह हाथ तरह पाने हैं दाह हाथ तरह गिहा में इस्सा है इन दाना तूने हाथ पे गुना किरी में तूने दहावन पदे क्या इंट दहादेश පනහරින හත වැඩි කිරීම 10 හතරක් 10 70යි 70ෙන් 50ක් ගියාම පුතේ 20යි ලොකු ගානේ ලකුණ එන තුන්වෙනි එක එන්න දාන ඉස්සෙලි පාදේ අපි කරන්නේ
n වෙනුවට මේකේ n සඳහා n ධන 1 ආදේශ කරනවා n වෙනුවට n ධන 1 ආදේශ කරනවා n තියෙන තැනට n ධන 1 හතරවෙනි කොටසේ අපිට කියනවා පුතේ හත්වන පදයෙන් පසුව ලැබෙන පද ඍණ සංඛ්‍යා බව පෙන්වන්න. දැන් අපි මෙහෙම කරමු. හත්වෙනි පදේ හොයලා බලමු. මොකක්ද එන්නේ කියලා බලමු. අටවෙනි එකත් හොයලා බලමු. බලමු මොකක්ද එන්නේ කියලා. එතකොට ඍණ සංඛ්‍යා වෙන්නේ මොනවද කියලා හොයන්න පුළුවන් නේ අපිට. හත්වෙනි පදේ හොයන්න. එන්ට හත දානම හත ගුණ කිරීම හත හතරක් හත 49යි 50න් 49ක් ගියාම 1යි ආ හත්වෙනි පදේ නම් ධන අතත් හොයමුකෝ 50 ඍණ 7 ගුණ කිරීම 8 හතරක් 8 56 56න් 50ක් ගියාම 6යි ලොකු ගානක් එකක් හිනේ අන්න පිට 7 වෙනි පදේ වෙනකම්ම ධනාගයක් එන්නේ 7 වෙනි පදෙන් පස්සේ එන්නේ ඍණාගයක් අපි කියනවා එම නිසා 7 වෙන පදයෙන් පසු පසු ලැබෙන පද ඍණ වේ ලැබෙන පද ඍණ වේ ලියන්නකෝ බලන්න උදේ එතකොට මම ඔන්න ඉක්මනට හැදුවා ඒ ගණන් ටික මොකද කාල වේලාවේ ප්‍රශ්නයක් තිබ්බ නිසා එතකොට අපිට ලබන සතියේ තියෙනවා පාඩමේ ඉස්සරහට යන්න අපිට අට ශ්‍රේණියේ ටිකකුත් කරන්න තියෙනවා ඔන්න මම ආයෙසරයක් මතක් කළා අට ශ්‍රේණිය පොතයි නවය ශ්‍රේණිය පොතයි අටේ ටියුට් එකයි නවයේ ටියුට් එකයි හැම එකක්ම තියාගන්න ඕනේ හරි එනම් අපි අදට අවසන් කරමු පුතේ ඔක හදාගන්න හැමෝටම අයිබෝන්